අයුබෝවන් ඔන්න අපි අදත්තාව අපේ ගෙදර YouTube channel එකෙන් ඔයාලට අඩු මුදලකට ගන්න පුළුවන් ඉඩමක් ගැන විස්තර අරන් එමෙන්ම සෞඛ්‍ය සේවා අධ්‍යක්ෂ ජනරාල්වරයා විසින් COVID-19 ට අදාළව නිර්ණායක පසුගිය ජූනි මාස 20 වෙනි දින නිකුත් කරනු ලැබුවා එම නිර්ණායක අනුව සංචරණ සීමා ඉවත් කළත් යම් සීමාවන් ඒ ආකාරයටම ක්‍රියාත්මක වනු ලබනවා ඒ වගේම COVID-19 ට අදාළව නිකුත් කරන ලද මෙම මාර්ගෝපදේශ සෑම තැනැත්තෙකු විසින්ම පිළිපැදිය යුතු වෙනවා විශේෂයෙන්ම පසුගිය දින කීපය තුළම මගී ප්‍රවාහන බස් රථ පළාත් මායිම් හරහා ගමන් කරන ආකාරයක් නිරීක්ෂණය වුණා එමෙන්ම මේ සම්බන්ධයෙන් පොලිසිය විසින් අත්අඩංගුවට ගැනීම සිදු කරනු ලැබුවා එවැනි ආකාරයට සංචරණ සීමා උල්ලංඝනය කරමින් කටයුතු කිරීමට හැකියාවක් නැහැ ඒ වගේම ඊට අමතරව විශේෂයෙන්ම පාරිභෝගික මධ්‍යස්ථාන ඒ වගේම සුපිරි වෙළඳ සංකීර්ණවල පුද්ගලයින්ගේ හැසිරීම පිළිබඳව ඊයේ දිනේදී නිරීක්ෂණය කර තිබෙනවා සිවිල් ඇඳුමින් සැරසුණු පොලිස් නිලධාරීන් විසින් ඔවුන් නිරෝධායන රීතියින් කඩවන ආකාරයට කටයුතු කළ බව අනාවරණය වී තිබෙනවා ඒ වගේම සුපිරි වෙළඳ සෑල් සහ පාරිභෝගික මධ්‍යස්ථානවල හිමිකරුවන් කළමනාකරුවන් නැවත වරක් නිරෝධායන රීතියින් වලට පටහැනිව කටයුතු කරන ආකාරයක් නිරීක්ෂණය වී තිබෙනවා එවැනි ස්ථාන කීපයකට පොලිසිය විසින් එවැනි ස්ථාන කීපයක් සම්බන්ධයෙන් පොලිසිය විසින් අවවාද කිරීම සිදු කර තිබෙනවා කෙසේ වෙතත් විශේෂයෙන්ම මේ සතිය අන්තය තුළ යම් ස්ථානයක නිරෝධායන රීතීන් වලට පටහැනිව කටයුතු කරනවා නම් එවැනි ආයතන ප්‍රධානීන් හෝ කළමනාකරුවන්ට එරෙහිව නීතිය ක්‍රියාත්මක කිරීමට ශ්‍රී ලංකා පොලිසිය බලාපොරොත්තු වෙනවා විශේෂයෙන්ම සුපිරි වෙළඳ සෑල් පවත්වාගෙන යාමේ 25%ක ධාරිතාවයකින් පමණයි ඊට අමතරව එම ස්ථානවලට ඇතුළු වීමේදී එම ස්ථාන තුලදී සෞඛ්‍ය රීති අනුගමනය කිරීමට කටයුතු කළ යුතුයි විශේෂයෙන්ම මුහුණු ආවරණ සම්බන්ධ රීතියේ දුරස්ථභාවයේ සම්බන්ධ රීතිය ක්‍රියාත්මක විය යුතු අතර යම් ස්ථානයක පෝලිමක් තිබෙනවා නම් අදාළ පුද්ගලයින් දුරින් සිටින ආකාරයට එම පෝලිම සකස් කර තිබිය යුතුයි විශේෂයෙන්ම කවුන්ටර් රසල පොදු වශයෙන් ගැවසීම සිදු නොකර යුතුයි මේ සම්බන්ධයෙන් නිරන්තරයෙන් අපි සොයා බලනු ලබනවා ඒ වගේම සතියන්තයේ සාද පාටි උත්සව ගෘහස්ත හෝ එලිමහනේ පැවැත්වීම සපුරා තහනම් වෙනවා මෙම සතියන්තය තුළ විශේෂ වැඩපිළිවෙලක් ක්‍රියාත්මක කිරීමට ශ්‍රී ලංකා පොලිසිය බලාපොරොත්තු වෙනවා ඒ නිසා නිරන්තරයෙන්ම නිවසේම රැඳී සිටින්න ඔබ සංචරණ සීමා ඉවත් වුණත් නිරෝධායන රීතීන් වලට අනුගතව කටයුතු කරන්න ඒ වගේම ඔබ රැකියාවකට යන්නේ නැත්නම් ඔබ අත්‍යවශ්‍ය සේවාවක සමාජිකයෙකු නොමේ නම් ඔබට අවශ්‍යතාවයක් නැතිනම් තවදුරටත් ඒ ආකාරයෙන්ම රැඳී සිටින ලෙසට කාරුණිකව ඉල්ලා සිටිනු ලබනවා